අයිබෝන් පහස්‍රීණය දේපුතේ හැමෝටම අයුබෝවන් තනිටය පෙළපුොතාරගෙනනවද හැමෝම අධාපි කරන්නේ තිස් දෙක පාදම කෝන සැලසුම් හා පරිමාන රූප දේ පුතේය ගුලන්ගේ එකසිය හතලිස් හතර පිටුව. දයිපුතේ ම මේ උපුටා ගත්තේ උබලන්ට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්ටවෙන් දී ලාතිෙන ශ්‍රේණය ගනිතය පෙළපොත. හරවගත්තද කෝන සැලසුම් හා පරිමාන රූප තිස් දෙක පාලම. දේපුතේ උගුලට කෝන වර්ග තුනක් හන්මුුන්නවා තැම් මෙතන අපි ඉස්සලම් ඉඟට ගන්න රජකෝනය රිජකෝනයක් කියන්නේ ඔගුල කලින් කල්ලා තිය නම් මේ සිරස්්‍රේකාව රස්්‍රේකාව අඩි කෙලින් පිහිටල තියෙනවනම් අප එක රිජකෝණයක් අපි රිජකෝණයක් ලකුණු කරන්න මේ විදිහයට පොතුුවක් වනි. ඊළඟට අපි රිජකෝණයට වඩා වැඩි මේ ඉර මේ රිජකෝනයක් කියනෙඉට ගොඩාක් මෙහාට ඇවෙල්ලා එතකොට මේ ඉරි දෙක අතර හැදන කෝනයට අපි කෙන රිජුකෝණයට වඩා විශාලකෝනයක්. අපි ලොකුපන්තිවලට ග්‍යාම අපඉගෙන ගන්න එක මහා කෝනයක්. ඊළඟත මේ රිජුකෝණිට ඇවිල්ල නෑම තැන රිජුකෝණේ තියෙන ඉර අඩුයි. ඒ කෝනට අපි කෙන රිජ්ජුකෝණයට වඩා කුඩාකෝනයක්. ලොකුපන්තිවලට ගියාම අපිඉහෙන ගන්න සුල්ලුකෝනයක් කියලා. ඕෝදුුවපුතේ ඔබොලට දැන් පහයේ ශ්‍රේණියෙන් ලියන්න ඕනේ රිජකෝණයක්. ජිකෝනිට වඩා විශාලෝ රජිකෝණට බඩා කුඩාකෝනයක් කියන වචන තමයි දවිපුතය ඔගුලො දැන් ලියන්න තියනෙ ලොකුපන්තිවලට ගියාම රිජුෝයක් මහකෝනයක් සුළුකෝණයක් එළ කියන්න පුළු අනිත් ඒ මතකතියාගෙන රිජුකෝණට විතරයි මේ වගේ කොටුවක් හඳෙන්නේ මහාකෝන සුළුකෝන මෙම වක්්‍රව ඉර ඇඳෙන්න්න ඕනේ අපි මෙතර කොටුවක් මේ කොටුවක් මේ වගේ කොටුවක් අඳන්නේ නෑ දුවේ පොතේ. යොක පන්තිවලට ගියාමත් එක මතක තියාගන්න. එඒනන් දේපුත අද අපි කළේ රිජකෝණයකි රිජකෝණට වඩා විශාලකෝණයකි රිජුකෝණීට වඩා කුඩාකෝණයකි. බලමු මොනාද තියෙන අභ්‍යාස. දේපුතේ ඔගොලන්ට දීල තියෙනක් කොලයක් ඇත රවුමක් හතරට නමලා ඒ මුල්ලක් කියලා මේ කෝන බලන්න කියලා තියනෙ. ඔගොලට පුළන් රූලක ධාර දෙක ගන්න පුළුවන් කොලයක් දෙකට නවලගන්න පුළුවන්. ඒ ධාරය කියල තමයි අපි මේ මිකරිජකෝණයක්ද රිජුකෝණයකට වැඩිද අඩුද කියලා හොයන්නේ එහෙමයි.ඒ අදුවයිකුතේ මෙතන ලියල්ටින් විජුකෝණයන් නොවේ රි විජුකෝණයක් වේ කියලා ලියල තියෙනවා. රූපයෙහි ඇතිකෝන මත ඔබ සකස් කරගත් රිජුකෝන මුල්ල තබා බලන්න. හිස්තැන් පොරවාන. මෙතන පෙන්නුම් කරලතිනවා මේ ඉරි දෙකාතරේ බලන්නේ. මේ ඉරි දෙකාතරේ බැලුවම ගොළට පේනවම් එක රිජුකෝණයක් නොවේ. ඊළඟට පෙන්න්න ලතිෙන මෙතන මේ රිජුකෝනයක් වේ. ම් මුකද තියෙන බලන්න විජුකෝනයක් වේ. මෙතන අපි බලමු මෙතනත් බලන්න තිෙන එතකොට අපට මෙතන එක දෙක තුන මලන්න තියෙනවා. ඔවු අපි බලමු ප්‍රජුකෝණයක් නොවේ මෙ කොඩ්ඩක් බැඩියෙන් ගිහිල්ලා. එනයි ඊළඟ එක ්‍රජකෝණයක් වේ මෙතන ්‍රජකෝණයක් හැදෙනවා. ඊළඟට විජ්ජුකෝණයක් වේ දේපුතේ ඔගුල රූලක උදාාර දෙක තියන්න පුළුවන් ඇත අර මිට දීල තියෙන රවුමක් නවල හදාගන්න එක පුළුවන් තියල බලන්න. පහත දැක්වෙන කෝනමත්ත සකස් කරගත් රිජුකෝන මුල්ල තබා බලන්න. ඒවා ඇසුරෙන් රිජුකෝන තෝරා අදාළ අක්ෂරයයටින් ඉරක් අඳෙන්න ඕදුේපුතේ අපි හදාගත්ත කොටස් නැතන් රූල තියලා රූලෙ ධාර දෙක තියලා බලන්න පුළවාන්. ඒ බැඩුවට පස්සේ රිජකෝණයක් නම් යටින් ඉරක් අඳන්න කියලා තියනෙ. අපි බලමු ඒ රිජකෝණයක්ද නැද්ද කියලා බලමු ඒ රිජකෝනයක් B න රිජකෝණයක්.ද නඊ රිජිකෝණයක් නෙමිය. ඒ නම් කිට F. ෝ ඊජ විජ්ජකෝනයක් එන අයි රිජකෝනයක් දේපුති මේක මේ විජකෝණක් හැදල තියොකුල එක් කොලේ තියල බලන්න හදාගත්තු මුල්ල තියල බලන්න මෙම ඊට මෙහෙමුණට මෙතන හැදලතින විජකෝනයක් ඊළග තුන්වෙනි කොටස හකසිය හතලිස්හය පිටුව පහත දක්වා ඇති ඇතිකෝන රජුකෝනයද රිජුකෝණයට වඩා කුඩාකෝනයද රිජකෝණයට වඩා විශාලකෝනයන්ද යන්න ලියා දක්වාන්න ඔවුදුුවේ පපුති මෙිතන් දක්වල තින රිජකෝණයක කියලා එහනම් මේකමුකද රිජකෝණයට වඩාකුඩාය ළඟත් බලමු රිජුකෝණයට වඩා විශාලය. රිජුකෝණයට වඩා කුඩායි. රිජුකෝණයට වඩා විශාලය. රිජුකෝණයකි පෝදුවිපුතේ මේ අපිට ලියනතින විජුකෝණයට වඩා විශාලද රිජ්කෝණයට වඩා කුඩාද කෙන චන තමයි මෙතන පෙන්නුම් කරලා තියනෙ. දේ පුතේ ඔගුල මෙ හතර ශ්‍රීණයත් ඉංගන ගත මතකද තල්ල සහිත වස්තුවක සැලැස්ම පරිමානයට අඳෙමු සැලැස්ම ඉදිරිපෙනුම පැතිපෙනුම එනම් මේ කහපාටයන් දක්වල තියෙන සැලැස්ම මේ ඉදිරි පෙනුම මේ පැතිපෙනුම. දේ පුතේ අපිට දැන්කෑන සැලැස්ම පරිමාණයට අඳමු කියලා එතු මේ කහපාට කොටස තමයි අපි අඳින්නේ. සැලැස්ම තමා අපි දැන් අඳින්න ලෑස්ති වෙන්නේ. දේපුතේ මෙතන දලා තියවා ඔබේ අභ්‍යාසපොතේ එක් කොටුවක පැත්තක දිගින් එක් සන්ටිබීටරයක් නිරවූපනය කළවිට තුනයි සීයම් සඳහා එවැනි කොටු තුනක් දිගද පහයි සීයම් සනා ඒ වැනි කොටු පහක් දිගද ගත හැකය දැන් ඉහත සැලෙස්ම පරිමානයට අඳෙමු මෙතනෙන සෙන්ටිමීටර් තුනකට කොටු තුුණක්. රි සන්ටිමීටර් පහට කොටු පහක් මේ පැතට කොටු තුනයි මේ පැතට කොටු පහයි ඇන්දම මේ තමයි තැලැස්ම පරිමානරූපයට ඇඳලා. දේපුතේ හතරයනි කොටස්ස ඔවුලගේ හ දැක්වෙන එක් ගණවස්තුවේ සැලැස්ම පරිමානයට අඳින්න මේ පාටට කහපාටට තියෙන දුවපුති ඒක තමයි අපි අඳින්නේ. එඒනම් මෙතන අට්ටයි සන්ටිමීටර අටයි සෙන්ටිමීටර එක තේරුම අපි කොටු අටක් මේ අතර ගන්න ඕනි කොටුුවටක් මේ අතර ගන්නවා. මෙතන කියනවා හතරයි සෙන්ටිමීටර තුනයි සෙන්ටිමීටර දිගල් කොටු හතරක් පලකොටු තුොනම්. මෙතන දිගසෙන්ටිමීතර දහයයි සෙන්ටිමිත්‍ර හය එන දිගකොටු දහයක් පලලකොටු හයක් අරගන්න ඕනේ අපේ ගණන් කොටු පොතේ. ඔදුවපුතේ මේ කොටු පොතේ අටයි අට පලවෙනික තියනේ දිගාටයි පලල අටයි. ඒ නන්දුවපුතේ කොටු අටක් අරගෙන මේ විදිහට ඉරි ගහන්න තියනෙටකොට මේ පලවෙනි රූපේ සැලැස්ම තමයි මේ තියන්නේ. දෙවනි රූපය කියනවා දිග හතරයි පලල තුොනයි එන දිගාතට හ කොටු හතරත් දි පලල කොටු තුනක් ඔගුල අඳන්න ඕනේ මේ විදිට අඳින්න ඕනේ. දුවේපුත ඊළඟට කියනා දිග සෙන්ටිමීටර දහයයි පල සෙන්ටිමීට හයයි එහනන් දිග කොටු දහයයි පල හයක මේ ජාලයක් අඳන්න ඕනේ මේ ඔගුලගේ කොටු ගණම් පොතේ මේ විදියට අඳින් ඕනේ එතකොට තමයි මේ සැලැස්ම පරිමාන රූපයට ඇඳලා තියෙන්නේ. දේ පුත අදාාපි කළේ තිස් දෙකපාදම කෝන සැලසුම්හා පරිමාන රූප ගැන ඒවා අපි ඇන්දා. මතකද විජුකෝණයක් විජුකෝණට වඩා වැදී විජුකෝණට වඩා අඩුයි ඉළඟට අප මේ කෝන රජෝණයන් නොවේ රුජ්ජකෝණයක් වේ විජකෝණයක් වේ කියලා අපි බැලුවනේ දීළඟට කපාගත්ත නැතන් හදාගත්ත කොළේ මුල්ල තියලා මෙවා රිජකෝනද නැද්ද කියලා සොයලා බැල්වා. ඊළඟට අපි තවත් එ ොටසම කලා රිජකෝණයක් වේ කියල හෙව්වා. ඊළඟට අපිටකො රිජුකෝණයට වඩා වැඩි ද රජකෝණට වඩා අඩුද නැත්තං විජකෝණයක්ද කියලා. එකත් අපි බැලුව අමතකද රජකොන්ට වැඩා විශාලායි විජකොන්ට වඩක් කුදායි විශාලයි ජකෝණයක කියලා ලිව්වා. ඊළඟට අපි සැලසුම කලා. සැලැස්ම කියන්නේ දුවේ පුේ අතර ශ්‍රීණීය තිනගත මේ අපිට පේන කොටස තම සැලැස්ම ඒ සැලස්ම පරිමාන රූපයට ඇන්දායි එක තේරුම සන්ටිමීටර් එකකට එක කුටුව ගානය ගත්තා එ සන්ටමීට පහන තෙන්ටිමීටර් දාහයනම් කොටු දහයක් ඒ විදිහට ඇන්දා. ඉළඟට මේ දීලතින කහපාට සැලැස්ම අපි මේ විදිහට ඇන්තා. මතකද කලා පහස්්‍රේණය දුවේ පුතේ ඔගලගේ යාලුවන් එකමකශා කරන්න සස්ක්‍රයිබ් කරන්න පෙල්ලයිටමෙක්ලික් කරන්න ඒවාගේම අපි ඊළංග වීදෙකනු තමයු, ඇතකල් ආයි බෝන්දුවපුතේ.